අයිබුවන්, අද දවස සිකුරාදා දවස අපි සූදානම් වෙන්නේ නඳුන් සෙවණ ආරම්භ කරන්නට. නඳුන් සෙවණෙන් අපි ඔබේ නිවසට ගොඩව දෙනකම් ඔබ බලාගෙන ඉන්නවා කියලා දන්නවා. විශේෂ මතක් කරන්න ඕන අද නඳුන් සෙවණ ආරම්භයේදීම මේ නඳුන් සෙවණ තුළ අපි බොහෝ විට කතා කරන්නේ රටේ නමගිය ජනප්‍රිය පුද්ගලයන් එක්ක, ගායක ගායිකාවන්, ඒ වගේම නළු නිළියන්, ඒ වගේම රටේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් එක්ක තමයි අපි නඳුන් සෙවණ සිකුරාදා දවසේදී කතා කරන්නට ඉදහස වෙන් කරගත්තේ. ඔබට රසවින්දනය ගෙන එන්නට තමයි නඳුන් සෙවණ සිකුරාදා දවස අති සුවිශේෂී ලෙස වෙන්වන්නේ. ඔබේ විවේකී දවසේදී මැද පෙරදිග සිටිනා ඔබේ විවේකී දවසේදී මෙහෙම කතා කරද්දී, අද මේ රසවින්දනය ගැන කතා කරද්දී, අද රසවින්දනය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන දවසක්. සංගීත රසවින්දනයට ලැබිනම් ඔබ, ලොල් නම් ඔබ, ඩුබයි රාජ්‍ය නම් ඔබ ඉන්නේ. අද සංහිඳ ප්‍රථම වසන්තයේ සංගීත ප්‍රසංගයේ අල්නෂ ලෙෂලෑන් හිදී පැවැත්වෙනවා. කළඹ ටෙලිවිෂන් නාලිකාවේ අති සුවිශේෂී මාධ්‍ය දායකත්වයේ සපයනවා. අපේ කණ්ඩායම දැනටමත් සූදානම්, ලහිලගියේ සංගීත ප්‍රසංගයට සූදානම් වෙනවා. ඒ නිසා ඔබ ඩුබයි රාජ්‍ය නම් ඉන්නේ, එන්න හවසට අල්නෂ ලෙෂලෑන්ඩ් එකට නරඹන්නට. ඉතාමත්ම දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඇරෝස්ටා සංගීත කණ්ඩායම තමයි රසවත් කරන්නට ඔබ සූදානමින් ඉන්නේ කියන කාරණාවත් මතක් කරන්න ඕන. අද අපි සංගීතයත් එක්ක ඉන්න දවසක් නේ සිකුරාදා දවස. ඒ නිසා අද දවසේ මේ සංගීත ප්‍රසංගයත් මේ හැමදේත් එක්කම අපි අද සංගීතය තුළින්ම කෙනෙක්ව සම්බන්ධ කරගන්නට ඕනෑ කියලා හිතුව වැඩසටහනට. ඒ නිසා අපි ආරාධනා කරා නවපරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්ට අපේ මැදිරියට. මේ තමයි ඔබ දුටු පමණින් හඳුරන නවපරපුරේ ඉතාමත්ම ජනප්‍රිය ගීත මේ දිනවල ප්‍රචාරය වෙන ටෙහාන් පෙරේර. අයබොන් ටෙහාන්. ඉතින් ටෙහාන් ගැන කතා කරන්නට බොහෝ තොරතුරු අද සූදානමින් ඉන්නවා. අපි ටෙහාන්ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව, ඒ වගේම සංගීතය පිළිබඳව ටෙහාන්ගේ අදහස මොන වගේද, සංගීතය ටෙහාන් දකින්නේ මොන හැඳින්ද කියන කාරණාව පිළිබඳවත් වැඩි වැඩියෙන් කතා කරන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. අපි කතාව මුලින්ම පටන් ගන්නට ඉස්සර ටෙහාන් මම දැනගන්නට කැමතියි, මුලින්ම ඔබ ගැන යමක් දැනගන්නට කැමතියි. ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහෙද, සංගීතයට යොමු වෙන්නේ කොහොමද, කෙටියෙන් දැනගන්නට කැමතියි ඔබ ගැන ටිකක්. ඒ මම මියසික් කරේ නෑ ස්කූලන කාලේජ් ස්ටඩිස් කරන්න හිටියා. ඊට පස්සේ ඕලල් වලින් පස්සේ මගේ නැති වුණු අක්කත් වෙනුවෙන් මම ගීතයක් කරා. ඉතින් ඒ ගීතෙන් පස්සේ තමයි සංගීතයට මම යොමු වෙන්නේ. ඒත් මගේ පරපුරේ, ඒ කියන්නේ මගේ වටපිටාවේ නෑද ඔක්කොම සංගීත සම්බන්ධයි. ඉතින් ඒකින්ද පොඩි සංගීත ආභාෂයක් ඇඟේ තිබුණ පොඩි කාලේ ඉඳන් මියසික් කරන්න කියලා ගිටාරයක් අරගෙන සිද්ධු කරන්න ඕනේ කියන තැන හිතුනේ ඇත්තම ඕල වලින් පස්සේ. මම මියසික් වලට මේත කලින් මම ස්කූලන කාලේ සෙන්ට් පීටර්ස් ස්කූලට ගිහිල්ලා ඉගෙන ගන්න කටයුතු තමයි වැඩිහැයින් කරේ. දැන් පරපුරේ අය මියසික් වලට සම්බන්ධයි කියවම අපි දන්නවා පරපුරේ අය මියසික් වලට සම්බන්ධයි කියලා. හැබැයි අපේ රසිකයෝ ඒ ගැන දන්නේ නැතුව ඇති. අපි කියමු, ඒ කට්ටියව මතක් කරමු අපි. සුනිල් තර මගේ අංකල්. ඉතින් ඒතර ගයන්න සුනිල්, ඊට පස්සේ ඉතින් ගියන් පස්සේ ලන්ත්‍රා, ෂෝන්, අපේ කට්ටියම ඉතින් මියසික් වල සම්බන්ධ කට්ටිය. ඒ කට්ටිය කොච්ච මම මියසික් වලට යන කලින් ගයන ලයි බෑන්ඩ් තිබුණා, ඩැඩි බෑන්ඩ් එක. එතකොට ඒතර ගයන එකේ ගොඩ සපෝට් එකක් හම්බුණා මට මියසික් වලට එන්න. ඒ මගේ ඉස්සරහට කරන් යන වැඩක් අතට. ඒ වගේම සුනිල් ලංකාගෙන් අදටත් ඉස්සරත් මුලින්දම්ම අපිට ඇඩ්වයිස් හම්බ වෙනවා. ඒ අදටත් මොකක් හරි දෙයක් තිබුණා නම් අපි සුනිල් ලංකාලේ කතා කරනවා. ඉතින් මේකලන් තමයි මගේ වටපිටාවේ ඉන්න කට්ටිය. එහන් මේ පරපුරේ අය සංගීතය තුළ ඉතාමත්ම ලොකු දේවල් කරපු කට්ටිය. විශේෂයෙන්ම සුනිල් පෙරේරා කියනවා නම් සංගීත ශ්‍රේෂ්ඨයට දැවැන්ත වෙනසක් කරපු, ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයේ උඩු යටි කරපු කණ්ඩායම් සංගීත කලාව ලංකාවේ මෙතරම් ප්‍රචලිත වෙන්න මූලික වුණ චරිතේ. මේ එතකොට අපි ගයන්න ගැන කතා කරොත් ගයන්න වෙන මාරක නිර්මාණ ලංකාවට ඉදිරිපත් කරා. ඔය පරපුරෙන් පැවතෙන, ඔය පරපුරට සමීප සම්බන්ධතා තියෙන එකට මේ පවුලේ උදුවේ හමු වෙද්දි මේ පිරිසත් එක්ක හමු වෙන කෙනෙක් විදිහට, ඇයි මේගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න නැතුව තනියෙන් ගමනක් යන්න ඕන කියලා හිතුවේ? ඔය හැමදාම ගොඩක් අහන ප්‍රශ්නයක් වෙඩ තියෙන්නේ කට්ටිය. කියන්නේ මම එනකොටත් ඒතර ගයන් තමයි ඉස්සලාම ඇතර මියුසික් ඉන්ඩස්ට්‍රියට අපේ ජෙනරේෂන් එකෙන් ආවේ. ඉතින් ගයන්න එතකොට බෑන්ඩ් එකක් හදාගෙන එළියට ආවා. ඊට පස්සේ ලන්ත්‍රයි මා එකට වගේ ආවේ. ඉතින් එතකොට අපි කට්ටියම එක එක ලන්ත්‍රත් සිංගල, කියන්නේ සිංගල් මියුසික් වලට එන්න කලින් එයත් ක්ලබ්ස් වල, ඊට පස්සේ ඔය TL ඔන් ස්ටේජස් අරම ඔක්කොම ඒව ප්ලේ කරලා රොක් ඒ පැත්තේ හිටියා. ඉතින් ආ මියුසික් බෑන්ඩ් කියන එක ඉස්කෝලේ කාලේ ඉඳන්ම කරන් ආව ලන්ත්‍ර. ඉතින් එතකොට ඒගොල්ලන් ගන්න අයිඩියා එක මොකද්ද කියලා එක එක නම් හදාගෙන තිබුණා. ඉතින් මටත් අපිත් එකතු වෙලා වැඩක් කරන්න ඕනේ කියන දණ ඉන්නවා. එක සින්දුවක් හරි එකට දාන්න වැඩි. ඉතින් දැන් එක එක කෙනා එක දැන් ගයන්න නැත්නම් මේ දවස්වල ඉන්නේ ඇමරිකාවේ. ඒතර ලන්ත්‍ර වැඩි හැරෙම් බෑන්ඩ් ගහ යාගි ගොඩක්ම වෙඩින්ස් උයි ඉවෙන්ට්ස් ඒ ටික කරනවා. සුනිල් ලංකල් වෙනවා. දැන් අපි ඔක්කොම හිතාගෙන ඉන්නවා ඔය පෙරේරලා කට්ටිය එකතුලා සින්දුවක් දාන්න ඕනේ කියලා. හැබැයි ඔක කනෙක් කරගෙන හරියම හරි. ඒ අපි පාටි එකේදී හැම වෙලා කතා වෙනවා, අර ඩ්‍රින්ක් එකක් දානලා වල කතා වෙනවා, ඔච්චර තමයි. ඊට පස්සේ ඔක ඉදිරි යහට ගිහිල්ලා ආයිට පස්සේ ආයි වැඩේ කරන්න යන හැමෝර එක 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 වැඩවල සම්බන්ධ වෙනවා. උත්සාහ කරන කොහොම හරි එකක් දාන්න. ඒ කියන්නේ එකට සින්දු කියන එක මේ සාද වලට පමණක් සීමා වෙන්නේ නැහැ නේ. ඉදිරියේදී අපිට බලා ගන්නට පුළුවන් ඒ වගේ දේ. උත්සාහ කරනවා. මේ සංගීතය ගැන ටෙහාන් දැන් මේ සංගීත ශ්‍රේෂ්ඨයෙන් ඉන්නේ.
දැන් ජනප්‍රියයි යෝන් ගායකෙක්. සංගීතය ගැන මොන විදිය සංගීතයක්ද මම කරන්න ඕනේ යන්නේ කියලා ඉවරලා මේ වැටකඩුළු මායින් බැඳගෙන තියනවා. නැත්නම් මේ බොක්ස් එකක් ඇතුලේ ඉන්නවා කියලා අපි හිතනවා. මම මේ කරන්න ඕනේ මේ එක්ක රොක් එක්ක ජෑස් මේ වගේ දේ මොකක් හරි මේ බොක්ස් එකක් තියනවා ටයන්ට්. නෑ එහෙම බොක්ස් එකක් නෑ. හැබැයි මම දැන් වෙනකොට අඳුරගෙන දිනා මට හරියන සංගීත ශෛලිය මොනවද කියලා. ඉතින් සමහර දේවල් තියෙනවා අපිට මගේ වොයිස් එකට මැච් වෙන ඒවා තියෙනවා. වොයිස් මැච් වෙන්නේ නැති දේවල් තියෙනවා. හැබැයි මම මේ හැම ශෛලියම සින්දු අහනවා. ඉතින් අහන එකේදී මට එන අයිඩියාස් අනුව අපි හදන සින්දු අනුව ඉතින් එකතු වෙලා සමු ගොඩක් වෙලාවට එන නිර්මාණය අනුව තමයි තීරණය වෙන්නේ. හැබැයි ඒක ඒකල මම මේ හිප් හොප් කියන්නේ නැහැ. මම මේ රොක් කියන්නේ නැහැ. මම ජෑස් කියන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ එන නිර්මාණය අනුව තමයි. ඉතින් අපි හදන මෙලඩිය එක අනුව අපි හිතන සමහරට මේක අපි ජෑස් ස්ටයිල් එකට කරමු නැත්නම් මේක රොක් ස්ටයිල් එකට කරමු නැත්නම් මේක වෙනමම නැත්නම් අපේ ලංකා බයිලා විදියට අපි කරමු කියන ওই විදියට මේ හැදෙනවා. ඒක ඒ නිර්මාණය අනුව තියෙන. නැත්නම් සමහරක් විතර සමහරක් උදවින්නව නැහැ. මම කරන්නේ හිප් හොප් පමණයි. මම කරන්නේ රැප් පමණයි කියලා. හැබැයි ඒ එහෙම දනක මම නැහැ. දැනට කරපු නිර්මාණ ටික තියෙනවානේ. දැනට කරපු නිර්මාණ ටික අතරින් මේ අපි සාමාන්‍යයෙන් දෙයක් කරද්දී අපි ආදරය කරනවානේ මොනවට හරි දෙයකට. දැනට කරපු නිර්මාණ ටික අතරින් තහන් මොකටද ආදරය කරන්නේ? අතර මම මේ හැම නිර්මාණයක්ම ඉස්සෙල්ලාම මම කැමති නම් විතරයි එළියට දාන්නේ. කියන්නේ මම තව කෙනෙක් කියනවා නම් ආමනේ මේ සින්දුවනේ මේක තමයි යන මේ ට්‍රෙන්ඩ් එක. මම මේ ට්‍රෙන්ඩ් එකට අපි සින්දුවක් කරමු කියන තැන මම නැහැ. ඒක ට්‍රෙන්ඩ් එකට හරි මම කැමති නම් මම කරනවා. يعني මම මට හැදෙන මෙලඩියකේ දිසා අපිට කවහෙන් එන මෙලඩියක් මම කැමති නම් එන වචන ටිකට මම කැමති නම් අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ අරෙන්න මේ හැම සින්දුවටම කැමති. ඒ අතරින් මම හිතන්නේ මම වැඩියෙන්ම කැමති සින්දුව තමයි අක්කඩ කරපු සින්දුව. ඊට පස්සේ ගොඩක් මිනිසුන් අතර ජනප්‍රිය වෙච්ච ගීතය තමයි විඳ ප්‍රේමයේ උණුහුම. ඉතින් ඒ හැම සින්දුවටම කැමති. හරි. මේ අපි කතා කරා පොඩි දේවල් ටිකක්. හැබැයි තව ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. සංගීතය පිළිබඳව වගේම ටහන් බොහොම කතාවට දක්ෂයි. ඒ නිසා අපිට බොහෝ දේවල් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. හොඳ අදහස් තියෙන තරුණෙක් සංගීතය සම්බන්ධයෙන් වගේම ජීවන තත්ත්වයන් මේ දේවල් සම්බන්ධයෙන්. හැබැයි ඊට කලින් මම හිතනවා මේ අපේ රසිකයන් බලාගෙන ඇති ඊට වඩා වෙනස් දෙයක් ටහන්ගෙන් අහන්න. ටහන්ගෙන් ගීතයක් අහලම අපි ඉතිරි කතා ටිකට යමු ටහන්. අපි පොඩ්ඩක් සඳහන් කරමු මේ ගායනා කරන දෙන්න. මේ සින්දුවේ නම උණුහුම. මේක තමයි මම හිතන්නේ මගේ ඉස්සෙල්ලාම වැඩිම ජනප්‍රිය වෙච්ච ගීතය. ඉතින් මේ සින්දුව මෙලඩික කරේ ලහිර පෙරේරා වාසින්යු. මේක ලිරික්ස් කරේ මම තමයි විශේෂකර. මේ සින්දුව කියන්නේ මම. උණුහුම මදි වගේ නම් උණු කඳුලක දැවටෙන්නම් හදවත ගැහෙන සරින් මා නැලවෙන්නම් මට නිදි මත වෙනකම් ඉල්ලෙන්නම් නැගිලි නළල පුරා සිතුවම්ලන් හිරි වැටුණු මගේ දතලේ සීතල ඇති කරලා අපූර්ව ගීතයකින් තමයි අපි වැඩේ පටන් ගත්තේ. තව ඉවර නැහැ. සෑහෙන දේවල් තව මේ වැඩසටහන අතරතුර මේ පැය හෝරාවක් කාලය අතරතුර ඔබට සමීප කරන්න සූදානමින් ඉන්නවා. තහන් මේ වර්තමානයේ ගත්තොත් මේ දැන් පවුලේ උදවියගේ ආරයට සංගීතයෙන් පිරිස ඉන්නවා. ඒ වගේම සංගීතය තුළ බිහිවෙන්නා වූ පිරිස ඉන්නවා. ඒ වගේම විවිධ හේතු නිසා සංගීතය තුළ ගායකයන් වෙන පිරිස ඉන්න සමාජයන්නේ. නමුත්
බොහෝ දෙනෙක් සංගීතය තුළ දිගු කාලයක් රැඳෙන්නේ නැහැ. මේ වර්තමානයේ මේ ඔබ යෝන් ගායකයෙක් නිසා, ජනප්‍රිය යෝන් ගායකයෙක් නිසා මේ වර්තමානයේ මේ ජනප්‍රිය සංගීත ශ්‍රේෂ්ඨය තුළට ඇතුල්වන්නා වූ පිරිස ගැන මොනවාගේ අදහසක් තියෙනවද? මම දැන් මේ මෑත කාලේ පහුගිය අවුරුද්ද කමාර තුල නම් ඇතුල් වෙන කට්ටිය ගැන මට එහෙම ලොකු සෑහීමකට පත් වෙන අමාරුයි. මොකද කට්ටිය ඔක්කොම රැල්ලට සින්දු හදන්න පටන් ගන්න. ඉතින් මේ මෑත අවුරුද්දේ කමාර තුල මේ රිගින් ටෝන් කියන මේ මාකට් එකක් හැදිලා ඒ සම්බන්ධයෙන් මුදල් උපයීමේ ප්‍රාර්ථනාවේ පමණක්. ඒ මුදල් උපයන්න ඕන අනිවාර්යයෙන් මියුසික් කරන සල්ලි අම්බ කරන සමයක පෙරස්සා. හැබැයි ඒකත් පමණක් මේ කරගෙන තමන්ව තමන් කරන සින්දුර කැමති නැතුව හැබැයි මේ රිගින් ටෝන් කියන කම්පැනිස් වල වෙනුවෙන් ගීත හදන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒකෙන් සංගීතයට මොකක් හරි හානියක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද දැන් අපි සාමාන්‍ය පොඩි ළමයකින් ගත්තා චාට් එකක් දිහා බලලා හිතන්නේ අයියෝ මේ සින්දු ඔක්කොම අඩන සින්දුනේ තියෙන්නේ කියලා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි මේක මේ වෙනස් ආකාරයට කරගෙන ආව ඔය බෑන් කියන දේ ආව මේ අවුරුදු 3-4කට විතර කලින්. يعني අතර පටන් ගත්තොත් BNS ඊට පස්සේ ඊරාජ්යෙන් පස්සේ ඩැඩීලා ඩොක්ටර් ඊට පස්සේ බැටරි ඔය කියන ඒගොල්ලන් ඇත්තටම වෙන රටවල තියෙන මියුසික් ෆලෝ කරලා ලංකාවට අලුත් දෙයක් දීගෙන ආවා. ඒ අතරතුර සහ අපි දැක්කොත් එහෙම අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සංගීත් ජයසූරිය. එයා සංගීත අයියාගේ බෑන්ඩ් එක තිබුණේ සනිතබ බෑන්ඩ් එකෙන්. එයා වායෝ කියලා බෑන්ඩ් එකක් තනිකර ෆුල් වෙනස්ම ක්වලිටි කියන මියුසික් එකට වෙනස් වුණා. හැබැයි ඒ වගේ වෙනස් වෙන කට්ටියක් ඉන්නවා. ඒ අතරතුර දැන් අලුතෙන් එන කට්ටිය ඔක්කොම මේ ආයෙත් පස්සට යෑමක් තමයි මට පේන්නේ. කවුරුත් ඉස්සරහට එන දැන් කිව්ව අපේ දැන් ලෝකෙ ගත්තොත් මේ EDM house ඊට පස්සේ ඉතින් ගියන් පස්සේ එක එක මියුසික් ස්ටයිල්ස් එනවා. ඒ ස්ටයිල්ස් ෆලෝ කරගෙන තමයි ගොඩක් රටවල ඒ කියන්නේ ඉන්දියාව ගත්තත් වෙන රට මැලේසියාව ගත්තත් ඇමරිකාව වගේ ඒ මියුසික් මිනිස්සු කැමති දේවල් එක්ක ෆලෝ කරන්නේ. මොකද අපිටත් බැරි කමක් නැහැ මේ ඔය රැල්ලට සින්දු හදන්න. අපිටත් ඒ කියන්නේ කියන විදිහට රැල්ලට සින්දු හදලා රින්ගින් ටෝන් දාලා සින්දු ටී චැනල් වල හිට කරගෙන සල්ලි හම්බ කරන්න බැරි කමක් නැහැ. ඒක හොඳයි. හැබැයි වැඩදින්නේ ඒක පොඩි ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු අර එකක් දානවා ඒ කෝඩ් ස්ට්‍රක්චර් එකේම තව සින්දුවක් දානවා. එයා තව යාහින්ගේ සින්දුව වගේම එකක් තව එක්කෙනෙක් දානවා. වීඩියෝ එකත් ඒ වගේමයි එකම එක්කෙනාම ඉන්නේ. යාම අඬනවා, යාම ඇක්සිඩන්ට් වෙනවා. ඔය එහෙම ගියාම දැන් මට සමහර මේ ජනල් වල බලන් ඉන්නකොට මට හිතාම බෑ මේ ඉස්සලා දැකපු සින්දුව දැන් දැකපු සින්දුව දෙකම එකයිද කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් යරින්න ඉතින් එනකට හොඳයි. ඉතින් මම අතට මම ගොඩක් උත්සාහ කරා මගේ බාඩුවේ මගේ වැඩේ කරගෙන ඉන්න. හැබැයි අර තිබුණු අපිට තිබුණු ඇත්තට උනන්දුව ආසාව ලංකාවේ මියුසික් කරන්න ඕනේ මේකේ වෙනසක් කරන්න පුළුවන් කියන දැන පොඩි කාලයකට නැවතිලා තිබුණා. දැන් ඒක පොඩ්ඩක් ආයෙමත් අපි හදිගෙන තියලා දැන් පොඩ්ඩක් ඒක අර මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ම තේරුම් අරගෙන මේක හරියන්නේ නැහැ කියලා අර හැමදේම එහෙමනේ. දැන් ගොඩක් දේශපාලන ගත්තත් එහෙමයි. ඒකට කාලයකදී හොඳට කියලා ඉන්න පස්සේ ටිකක් කලින් මිනිස්සුන් තේරුම් ගන්න මේක හරියන්නේ නැහැ කියලා තියෙනවා. හැමදේම දැන් මේමයි. දැන් අද වෙලා තියෙන තේ තත්ත්වේ. ඒකෙන් දැන් මිනිස්සුන්ගේ තේරුම් ගන්න මේක නෙමෙයි. ඇත්තටම අපි මේ රැවටිලා හිටියේ මේ එකම ಜಾති සින්දු අහලා කියලා දැන් පොඩ්ඩ මේ ඒක වෙනස් වෙනවා. ඒකින් අපි දැන් පොඩ්ඩ උනන්දු වෙනවා නිර්මාණ දාන්න. ඒ කාලයක් ඇතුළතම නිර්මාණ කිරීමෙන් පොඩ්ඩක් අයින් වෙලා වගේ තමයි හිටියේ. මොකද දාලා වැඩක් නැහැ. මාධ්‍යෙනුත් ගොඩක් වෙලාවට මේ ප්‍රොමෝට් කරන්නේ අර රින්ගින් ටෝන් එක ගොඩක් වෙලාවට සල්ලි අරන් සින්දු ප්ලේ කරන දේවල් ගොඩක් තියෙනවා. ඒක තමයි මම එන්නේ හිටපු ඊළඟ තැන මේ මේ ඔය කතාව කතා කරගෙන යද්දී මේකත් ප්‍රශ්නයක් විදිහට මහල උත්තරයක් ගම්මු. මේ අපි දැන් මේ රින්ගින් ටෝන් කලාවත් එක්ක ආපු මේ සංගීත ශාස්ත්‍රය නැත්තම් සංගීතයේ එන්නා වූ ගායන කලාවන් මේ සියල්ල මේ නාලිකා සියල්ලන්ම පිළිගන්නවා. බොහෝ විට දැන් තිබෙන්නා වූ තත්ත්වයක් තමයි මේ නාලිකාවල සින්දු මේ ප්‍රචාරය කර ගැනීම සඳහා සෝන්ග් එක ප්‍රචාරය කර ගැනීම සඳහා තියෙන පැකේජ් එකකුත් තියෙනවා කියන කාරණාවටම ඇවිල්ලා තියෙනවානේ. විවුර්තෝ මේක මේ අපි සංහෘතව කතා කරන්න ඕනේ දෙයක් නැහැ. විවුර්තෝම දන්නවා නාලිකාවක සින්දුවක් ප්‍රචාරය කරගන්න නම් ගායනයක් ඉදිරිපත් කරගන්න නම් යම් කිසි පැකේජ් එකකට සමාන විට ගෙවීමක් කරන්නට වෙනවා. මේ නාලිකා තුලින් ඇති කරන්නා වූ මේ තත්ත්වය පිළිබඳව මොනවාගේ අදහසක්ද හඳරන්න තියෙන්නේ? ඒ කියන්නේ හරි යමක් හරි නිර්මාණයක් කළා Tamanට හොඳයි කියලා හිතුණාට ඒ නිර්මාණය සමහර විට ප්‍රචාරය වෙන්නේ නැහැ. අපි සමහර විට අපි කනට හද්දි යම් කිසි song එකක් අපිට හිතෙනවා මේ 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 සින්දුව හරිම හොඳයිනේ, මේ සින්දුව හරිම ලස්සනයිනේ කියලා. නමුත් අපි සමාජයේ මේ සින්දුව දකින්නේ ජනප්‍රිය වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ තේහ? උතන වෙලා දෙන්නේ මෙහෙම අපි පැකේජ් කියන කතන්දරේ මේ ලංකාව විතරක් තියෙන කන්නේ වෙන රටවල තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මේ වෙන රටවල තියෙනකොට තියෙන්නේ මේ පැකේජ් එක ගොඩක් වෙලාට සල්ලි ගෙවලා ප්ලේ කරන්නේ රෙකෝඩ් ලේබල් එකක් විසින්. රෙකෝඩ් ලේබල්. ඒ කියන්නේ ඒක කරාම තියෙන්නේ channel වලින් ආටිස්ට් කෙනෙක් ඉන්ටර්විව් එකකට ගියා හෝ ආටිස්ට් කෙනෙක්ගේ සින්දුව ප්ලේ කරා හෝ ආටිස්ට් ගානක් එනවා. එහෙම නැත්නම් රෙකෝඩ් ලේබල් වලට ගානක් එනවා. ඉතින් ඒකින්ද ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විතර ඉන්වෙස්ට් කරලා සින්දුව හිට කරගන්න රෙකෝඩ් ලේබල්ස් කරනවා. අද වෙලා තියෙන channel එකකින් ආටිස්ට් ගානක් එවන්නේ නැහැ කවදාවත්. අපි සින්දුව කීපාරක් ගහුවා කියලත් අපිට රුපියලක්වත් හම්බෙන්නේ නැහැ. අපි TV ප්‍රෝග්‍රෑම් එකට ගියා කියලත් අපිට රුපියලක්වත් හම්බෙන්නේ නැහැ. ප්‍රොමෝෂන් කියන එක අපිට දැන් අමාත්‍ය අවුරුදු 7ක් දෙසින්දුව හැමදාම ප්‍රොමෝට් වෙලා වැඩක් නැහැ. අපි තාදාන කොහෙන්ද බෑ.
දැන් චැනල් එකකට ගියාම බලාදිනේ චැනල් එකේ ඒක ගොඩක් ලංකාවේ නේ චැනල් ගත්තා චැනල් වල කියන්නේ චැනල් වල සින්දු ප්ලේ කරගෙන ආටිස්ට් ගෙවන්නේ නැහැ එතකොට ඒගොල්ලෝ හැබැයි ආටිස්ට් කින් දැන් සල්ලි ගන්නවා පැකේජ් එකක් කරන්නේ හැබැයි පැකේජ් එකක් ගන්න සල්ලි ගන්න හේතුව මොකද්ද ආටිස්ට් රිගින් ටෝන් කියන එකේ සල්ලි හම්බ කරනවා කියලා එහෙනම් ඉතින් ඕක වෙන්න ඕනේ ඉතින් අපි කිව්වොත් සින්දු ප්ලේ වුණාම ආටිස්ට් ෂෝ එකක් කරනවා කියන්නේ ඒක තර්ඩ් පාටි එකක් ඒ චැනල් එක සින්දු ප්ලේ කරනවා කියන එක මාධ්‍ය කළ යුතු දෙයක් ඒක කරන්න මිනිස්සුන්ට අලුත් දෙයක් දෙන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකක් කරන, ඒ ප්‍රෝග්‍රෑම් එකේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා, ස්පොන්සර්ස්ලා ඉන්නේ, ඒක හරහා ඒගොල්ලන් සල්ලි හම්බ කරනවා. හැබැයි ඒ channel එකේ හරි මේ ටීම් එකක් නැහැ මොනවද හරි සින්දු මොනවද හරි වැරදි සින්දුද තෝරන්නේ. එක්කෝ මම ගොඩක් දින channels එකේ සමහර MD MD කියන්නේ දේශපාලන සම්බන්ධ හරි මොනවා හරි. එයාගේ මානසිකත්වය අනුව තමයි එයා තීරණය කරන්නේ මේක මේ සින්දුව ප්ලේ කරනවද නැද්ද කියලා. එයා තීරණය කරන ආහාරය මෙයා අද මම පොඩක් ඊතර තරහෙන් ඉන්නේ. ඒකින්ද මේ සින්දුව රිජෙක්ට් කරන්නේ. එයාගේ එයාගේ කැමැත්ත එක්කෙනෙක්ගේ කැමැත්ත තමයි තනිකර තීරණය වෙන්නේ මේ සින්දු ප්ලේ වීම. ඒක හරි අසාධාරණයි. මොකද එක්කෙනෙක් දැන් මම කැමති නැති දේ ඔයා කැමති වෙන්න පුළුවන්. ඒක අඩුම ගන්න 5 දිනේ 10 දිනේක ඔය තීරණය කරන්න ඕනේ මෙන්න මේක වැඩි ඡන්ද ගන්න. ආ මෙන්න මේ සින්දු මෙන්න මේ චාර්ජ් වලට මෙන්න දානවා කිය. එයා කැමති නැත්නම් රොක් වලට, එයා කැමති නැත්නම් දැන් මියුසික් ස්ටයිල් එක වෙනස් දෙයක් නම් එයා රිජෙක්ට් කරනවා. සහ අනිත් දෙක ඒ රිජෙක්ට් කරනවා කියන්නේ මේ සල්ලි දුන්නත් සමහරක් රිජෙක්ට් කරනවා. ඒ එහෙම දේවල් දෙන මේ පැකේජ් කියන කලාව ඇවිල්ලා මේ ඉන්ඩස්ට්‍රි එකේ මම හිතන්නේ මේ දැන් ඒක ටික ටික මම දන්න තරමින් ඒක නැති වෙගෙන යනවා. ඉත හොඳයි නැති වෙ යනවනම් සමහර channel තියෙන මම මේක විවුත්‍රව ඒ සමහරගේ channel වලට ගිහිල්ලාම කතා කරලා තිනා. අද මට ඒ channel වලින් කතා කරන්නෙත් නෑ. මගේ සින්දු ප්ලේ කරන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. මොකද වැඩේ තියෙන්නේ මේ මම සින්දු කරලා මම ඉන්ටර්නෙට් එකට දාපම බලන එක්කනේ බලනවා. බලන්න නැති එක්කනේ බලන්න නැති. මං මට තියෙන ෂෝ ටික ගන්න නැත්නම් එහෙම නැති වුණොත් මට මොනවා හරි එහෙම නැත්නම් රස්සාවට ගිහිල්ලා හරි මං ජීවත් වෙනවා. අද වැඩේ තියෙන්නේ අපි මේක කතා කරේ නැත්නම් අද බාත්‍ය අයියලා ගිහිල්ලා මේක කතා කරේ නැත්නම් අද ඉරාජ්ලා ගිහිල්ලා මේක කතා කරේ නැත්නම් ලහිරුලා ගිහිල්ලා මේක අද කතා කරේ නැත්නම් ඉස්සරහට එන ආටිස් කෙනෙක් නෙමෙයි ඕන කෙනෙක් වෙන රක්කම අපි කොහොම හරි කළාම හරි කරගත්තා කිව්ව සින්දු කියන්න පුළුවන් වීඩියෝ එක කොහොම හරි අමාරුවේ හදාගත්ත සාමාන්‍ය බෞලක මිනිස්සෙක් කොහොමද මේ ඉන්ඩස්ට්‍රියට එන්නේ කොහොමද යා සින්දුවක් දාන්නේ ඔන්න උතර ප්‍රශ්නයක් තියෙනවා අපි දැන් කර මොන හරි දෙයක් කරා අපි මේ සින්දුව දැම දැන් ඉන්ටර්නෙට් එක අපි සින්දුවක් දැම්මොත් එimhe අඩුම ගාන 100ක් 200ක් හරි ඔක බලන ඒකෙන් අපි සතුටු වෙන්න හරි පුළුවන් සමහරක් නම දැන් නම අපේ නම ප්‍රචලිත වෙන්න අඩුම ගාන රේඩියෝ එකේ ටීවී තාම ලංකාවේ ඉන්ටර්නෙට් බේස් වෙච්ච එකක් නෙමෙයි තාම මුළු දැන් වෙන්න ඇමරිකාවන ප්‍රශ්නයක් නෑ හැම එකම ඉන්ටර්නෙට් ලංකාව හැමෝම ඉන්ටර්නෙට් තමයි හැබැයි අපි දන්නා පොඩි පර්සන්ටේජ් එක තමයි ඇත්තට තාම ඉන්නේ ඉන්ටර්නෙට් එකේ. તો ඒ පැකේජ් කතන්දරේ ඉස්සරහට ගියොත් එම් ඉන්ඩස්ට්‍රි හුත් නැති වෙන අර ටෙලිඩාම් ඉන්ඩස්ට්‍රි වෙලා තියෙන දේ තමයි මේ මියුසික් එකටත් දෙන්නේ. හැමදාම එකම මල තමයි අර මලක් තියෙන හැමදාම වෙලාර මල අයිනින් ආවිල්ලා එකම ටෙලිඩාම් එක තමයි දෙන. ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. මේ දැන් මේ කතාව මේ රූපවාහිනිය හා ගුවන්විදුලිය මේ தත්ත්වය මේ පැකේජ් මේ දේවල් එක්ක යන ගමන ගැන තහන් කතා කරද්දී බොහොම අපූර්ව විග්‍රහයක් මේ විග්‍රහය සෑහෙන දේවල් එක්ක අපිත් එක්කයි මේ සිදුවෙන උයතු තැනක් කියන තැන තමයි අපිත් ඉන්නේ මේ විදිහේ දෙයක් රටේ මේ රූපවාහිනිය මාධ්‍යකරණයට හෝ ගුවන්විදුලි මාධ්‍යකරණයට ගැලපෙන්නේ නැහැ පොඩි දෙයක් වුණත් හරියට කරන හරි නිර්මාණයක් ඉදිරිපත් කරනවා සල්ලි නැත්තම් ඒ ගායකයාට ඒ ගායනය ඉදිරිපත් කරගන්නට අවස්ථාවක් තියෙනවා රස විඳින්නට මිනිසුන්ට අවස්ථාවක් ලැබෙන්න ඕන හැබැයි මේ තහන් මෙහෙම වෙන්න එක හේතුවක් නේද මේ සාමාන්‍යයෙන් අපි විදේශගත අත්දැකීම් එක කතා කරොත් දැන් සාමාන්‍ය සංගීත ප්‍රසංගයක් කියන්නේ ලොකු ඉවෙන්ට් එකක්. අපි යුරෝප වලට ගියොත් නැත්නම් අපි ඇමරිකාවට ගියොත් ඔසී වලට ගියොත් මේක ලොකු ඉවෙන්ට් එකක්. හැබැයි ලංකාවේ මේ සංගීත ප්‍රසංගයක් කියන්නේ හරි මේ ඒක ඒක මැච් කරන්න තේ අපිට ඒක කියන්නේ හිතන්නවත් බෑ. ඒ ලෙවල්ස් වලට අපි පොඩ්ඩක්වත් ලං වෙන්නේ නැහැට. මෙන්න මේක හේතුවක් නෙමෙයිද මේ ලංකාවේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක මේ තත්ත්වෙට ඩෙවලොප් වෙලා නැති හින්දා නෙමෙයිද මේ රූපහින් ඩෙවලොප් වෙන්නේ නැහැනේ දැන් ওই තියෙන තත්ත්වෙ. ඩෙවලොප් වෙගෙන ආවත් සින්දුව ප්ලේ වෙලා හරි කියන්නේ උදාහරණයක් ගමු අපි කියමු ඔයා සින්දුවක් කරනවා මම සින්දුවක් කරනවා. බව ආටිස්ස 10 දෙනෙක් අපි කියමු සින්දු කරනවා. ඒ සින්දු 10ෙන් 10ක් කල් ඉවරලා 9 දෙනෙක් පැකේජ් එකක් ගහනවා. හැබැයි හොඳ සින්දුවක් වෙන පැකේජ් එකක් ගහන්න කියන සල්ලි නැහැ පැකේජ් එකක් ගහන්න. අර සින්දු 9ෙම මේ රැල්ලට යන සින්දු. හැබැයි මේ රැල්ලට යන සින්දු ටික තමයි හිට් වෙන්නේ. දැන් ඔයා හිතන්න උදාහරණ ලෙස කොහොමද මට මේ සින්දුල නම් කියන්න බෑ. ඒ සමහර සින්දු ගිහිල්ලා ඉවරලා ඔය දැන් ඔය කියන ඇමරිකාවේ නැත්නම් ඔයා කියන යුරෝප් වල තියෙන ෂෝ වල තියෙනවා වගේ ඒ වගේ කන්සෙප්ට් එකකට වැඩක් කරන්න කොහොමද කියන්නේ? මේක අර හැමදාම කරන ඩක්ක ඩොකුස් බෑන් කතන්දරේම තමයි. මම ඒක වැරදි කියන නෙමෙයි. ඒක තිබිය යුතු හැබැයි ඒක ඉන්න කට්ටිය ලෝකේ අනිත් ඒවා බලන්න ඕනේ. මේක බලන්නේ මේක වෙනස් වෙන්න ඕනේ. මේක නැත්නම් හැමදාම අපි කරොත් අපිට හැමදාම කරන්නේ ඒ විදිහට තමයි අර ග්‍රවුන්ඩ් එකක් ගත්තා බෑන්ඩ් එකක් ගැහුවා එන්ට්‍රන්ස් ෆ්‍රී තිබ්බා අර බොරුවට එනා මිනිස්සු මේ කවුද බෑන්ඩ් එක ගන්න කියලා දන්නෙත් නැහැ කවුද වැඩන්නේ ඒ වෙලට මොකක් හරි කොහෙන් අර ඩ්‍රින්ක් එකක් දාලා ඇවිල්ලා පස් කාගෙන නටලා යනවා ඕක තමයි කවුරු ඔතන රුපියල් 50ක් අර රුපියල් ටිකට් එකක් දැම්මොත් එක එකක්වත් එන්නේ රුපියල් 50ක් දාලා ටිකට් එක විකුණන්න පුළුවන් ග්‍රවුන්ඩ් නැහැ මොකද එලාදීනේ මිනිස්සුන්ට දන්නවා මේක මේ අපි නිකන් මේ හවසට ගෙදර යනකොට මේ චොඩ්ඩක් ආතල් ලෙඩ යන එකක් කියලා හැබැයි වෙන්නට ගියම නෑ ෂෝ එකක් කිව්වම
මිනිස්සු ඇත්තටම සල්ලි වියදම් කරලා රුපියල් 10000 12000 ටිකට් වලට වියදම් කරලා එන්නේ ෂෝ එකේ එන්ටර්ටේන්මන්ට් කියලා දෙයක් තියෙනවා. මේක ඉතින් බෑන්ඩ් එක ගහන ආටිස්ට්ස් 25ක් විතර ඉන්නවා. ඒක පොලිමට එන්න ඕනේ. පොලිමේ ඇවිල්ලි වල ඇවිල්ලි ඉස්සලා කොලයක් තියෙනවා අසංකර මම එකම එකකට ගියා. දැන් පස්සේ මම ෂෝ එක එතකොට ඒ එන්ටර්ටේන්මන්ට් එහෙනම් ඒ එන්ටර්ටේන්මන්ට් නැතිවීමට වක් කියන්න ඕන ආටිස්ට්ලාද මිනිස් බලන මිනිස්සුද? මාධ්‍ය මාධ්‍ය සම්පූර්ණ වක් කියන්න ඕන මාධ්‍ය බලන මිනිස්සුත් නෑ. බලන මිනිස්සුන්ටලා තියෙන දැන් මෙහෙමනේ අපි සමහර මිනිස්සු කට්ටියක් ඉන්නවා ෂර්ට් එකක් ගන්න ගියාම ෂර්ට් එකේ බලනවා ඒකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද, මේක රෙද්ද කොහෙද ඇමරිකාවෙන් දාවේ කොහොම කියලා. හැබැයි 99% මිනිස්සු ඉන්නේ ෂර්ට් එකෙන් දාව මාත් එහෙම ෂර්ට් එක මට සෙට් වෙනවනම මම සල්ලි දීලා ගන්න. ගොඩක් මිනිස්සු ඉන්නේ එහෙමනේ. අනිත් ලංකාවේ මිනිස්සු බස් එකේ බැරට යනවා, බස් එකේ ගෙදරට. ගෙදර ගෙදර ඔය ගෙයිල් එනර්ටික වෙලාවේ තමයි සින්දුවක් ඇහෙන්නේ. ඒත් ඔය යන සින්දු ටිකත් එක වගේම අර සින්දු ටික හමුවම අර ඕක කී කී තමයි දැන් යන්නේ. අර අnder සින්දු ටික කී කී තමයි යන්නේ. නැතු එතන ඉහට ඇහෙන්නේ නැහැ නේද? ගෙදර මිනිස්සු ගෑනු පුද්ගලෙක් ගත්තොත් එයා ගෙදර වැඩ ආරම්භ කරනවා. පොඩි වෙලාවෙන් දවසක මේ විනාඩි පැය භාගයක්වත් නැති පොඩි කාලයක් තමයි එක්කෙනෙක් ඉඳින් මේ සින්දුවක් අහන. ඒ සින්දු හැම වෙලේම යන්නේත් මේ අන සින්දු නම් යන්නේ මේ අඬන සින්දු නම් යන්නේ එකම ජාතියේ සින්දු නම් කොහොමද ඉන්ඩස්ට්‍රියක් ඇදේ? මිනිස්සු කොහොමද වෙන දෙයක් ෂා මේක මරුව කියලා දෙයක් බලන්න? මිනිස්සු දැකලා නෑ ෂා මරුව කියන දේ දැකලා නෑ. එහෙම දෙයක් එහෙම හදන කොට්ටාසයක් ඉන්නවා සින්දු හදනවා මේ අලුතෙන් එන කට්ටිය හදනවා ඉන්න කට්ටිය හදනවා අර ෂා මරුව වෙන අමුතු වීඩියෝ දාලා බහන්සෙලා හදනවා. ඒවල ටීවී වල යන්නේ නෑ මිනිස්සු දකි. ටීවී වල යන්නේ නැති මිනිස්සු දකින්නෙත් නෑ. මිනිස්සුන්ට අර මේ ඉන්ටර්නෙට් එකේ ගිල ගහගෙන හොයාගෙන කරන්න පුළුවන් තොටි පිටිසයි ඉන්නේ. ඒකින්ද ඉන්ඩස්ට්‍රියක් හැදෙන්නේ නැහැ. අර හොඳ නිර්මාණ මොනවද කියලා තෝරලා ඒ නිර්මාණ වලට හරියට තැනක් දුන්නා නම්, ඒ කියන්නේ වීඩියෝ වෙන්න පුළුවන්, සින්දු වෙන්න පුළුවන්, එක්කම එකතු වෙලා නෝ එන්නේ ප්‍රොඩක්ෂන් නැහැ. දීලා ඔය කියන ඔය ජාතිය සින්දු වලට තැනක් දීලා මං කියන්නේ මික්ස් එක ගියා නම් ඔය දෙකම මිනිස්සු අතර තෝරගන්නා මේක තමයි හරියන්නේ කියලා. ඒකට තෝරගන්න. මේකට තෝරන්න දෙයක් නැහැ. මේක තමයි අපි දෙන්න බලා මේක හපන්. එච්චර. ඒ ක්‍රමෙදී කොහොමද ඉන්ඩස්ට්‍රියක් හදන්නේ? බෑ. ඉන්ඩස්ට්‍රිය මේ හැදීගෙන ආපු එකක් දැන් යන්නේ වලට. ඕකට ඉස්සරහට මේ අපේ කට්ටියට මුකුත් නැති. හරි, අපි ප්‍රාර්ථනා කරමු මෙතනින් වෙනස් දෙයක් වෙන්න කියලා නේ. මම ප්‍රාර්ථනා කරන්නේ අපිට සංගීතය රස විඳින්න තියෙනවා නම්, ගීතයක් අහන්න තියෙනවා නම්, ගායක ගායිකාව ගත්තොත් අපි ඔවුන්ව ආරක්ෂා කරගන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ. ඔවුන්ව රැක ගන්නට ඕන, ඔවුන්ට අනාගතයක් නැත්තම් අනිවාර්යයෙන්ම සංගීත ශ්‍රේෂ්ඨයට අනාගතයක් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා ඒ ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්නට ඕන කියන කාරණා මතක් කරනවා. අපි ලෑස්ති වෙලා ඉන්නේ ටෙහාන් පෙරේරා විසින් නිර්මාණය කරපු නිර්මාණයක් ඔබට රස විඳින්නට ලබා දෙන්න. මේ නිර්මාණය රස විඳින්නට ලබා දෙන ගමම්ම අපි සූදාන කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරුව තවත් බොහෝ තොරතුරු අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.